මෙරට සංගිදියා සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය ඇතුළු රටවල් පහක අනුග්‍රහයෙන් සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේ අදාළ යෝජනාවට ශ්‍රී ලංකා රජයේ ඒකඟතාවය පළ කර ඇති බවයි. महाब्रितान्य जर्मनी कैनडाव मैसीडोनिया सह मोंटेनीग्रो राज्यांगे सम अनुग्रहयेन अदाल योजनावलिय एक्साजातीन्गे मानव हिमिकम काउंसिले 40वें सचिवारय संदहा ईए इदिरिपत् कर तिबेनवा एहि अतुलत्वन्ने सांघिंदियाव वगवीम सह मानव हिमिकम संबंधयेन श्री लंकाव गत यतु इदिरि क्रिया मार्ग पिलिबंदवयि 2015 वसरे ऑक्टोबर मस मानव हिमिकम काउंसिलेट इदिरिपत् केरुनु 31 योजनाव सह 2017 वसरे मार्तु मस इदिरिपत् केरुनु 34 एक योजना मगिन श्री लंकाव एकंग वू करुनु क्रियात्मक किरीम संदहा संशोधन प्रधान करण हतरकिन समन्वित नव योजनावली मगिन तिह एक योजनावयटते श्रीलंका वैकंगवू एहेत मेतेक क्रियात्मक करण नोमति करण क्रियात्मक करण लेस इल्ला सिरिनातर श्रीलंकावे मानव हिमिकम सत्य युक्तिय संगिंदियाव सह वगवीम संबंधयेन लबा दिय युतु ताक्षणिक सहाय सह उपदेश लबा देन लेस एक्सत् जातीन्गे मानव हिमिकम कोमिसमेन इल्ला तिबेनवा एमगिन एक्सत् जातीन्गे मानव हिमिकम कोमिसमेन वेडदुरटत् इल्ला एत्ते श्रीलंकाव गन्ना क्रियामार्ग संबंधयेन अखंड समालोचनयक् सिदु कर ए संबंध लिखित यावत्कालीन वार्तावाक कौंसिले 43वें सचिवारयट सह संपूर्ण वार्तावाक कौंसिले 46वें सचिवारयट इदिरिपत् करन लेसई मे अतर योजनावलियट विरुद्ध भवटवन पेत्समाक भारदीम सदहा जगत् देशप्रेमी लांकिक संसदे महाचार्य चन जयसुमन महता प्रमुख कंडायमाक अद मानव हिमिकम महाकुमसारीश्वरिय हमु वी तिबुना ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය පරගති න්‍යායපත්‍රයෙන් පිටතට පැමිණීමට ඇති තීරණාත්මක අවස්ථාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ ඇඹිලිපිටියේ පැවති ජන හමුවකදී. ඒ කියනවා අපේ යාම අපි ජාතික සින්දුවක් කියලා පටන් ගන්න වැඩ කියලා. ජාතික ගීයට ජාතික සින්දුව කියලා කියනවා මම ඔය ඇහුවම. ඒකට ජීවිතයට කවුරු ජාතික සින්දුව කියන්නේ? මේගොල්ලෝ ඉංග්‍රීසියෙන් හිතලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ. එතකොට තමයි ජාතික ගීයට ජාතික සින්දුව කියලා කියන්න වෙන්නේ. ඊයස කියනවා 6 වෙනි පරාක්‍රමබාහුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ වික්‍රමසිංහ පරාක්‍රමබාහු. 6 වෙනි පරාක්‍රමබාහු කොහෙවත් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ රට සහලින් ස්වයංපෝෂිතය කළා කියලා. එහෙම කියන්නේ මහා පරාක්‍රමබාහු ගැන. 5 වෙනි පරාක්‍රමබාහු. ඒ අතර කියනවා අපි දැන් කාන්තාවන්ගේ අහවල් ඇඳුමින් ස්වයංපෝෂණය වෙලා. දෙයි හාමුදුරුවනේ කාන්තාවන්ගේ යට ඇඳුම් නිෂ්පාදනයෙන් අපි දැන් ඉන්නේ ඉහළින් කියලා කිව්වනම් අගමැති කෙනෙක් එක මිනිත් සිෂ්ඨ සම්පන්නයි. කාන්තාවන්ගේ ජංගි කියලා කියනකොට අගමැති කෙනෙක් කොහොම කියන්න හිතන්නේ මොනතරම් අමන පාලකයන්ද? මෙහෙම අගමැති කෙනෙක් යටට ඉන්න සිද්ධ වෙච්ච එක මොනතරම් කර්මයක් සමාජ සංවේදී භාවයක් නැති තකදී උපරගති නායකයෙක් ජාතික ගීය වාදනය වෙනකොට ළඟ ඉන්න මිනිහත් එක්ක කයිය ගහන්න දන්න අගමැති කෙනෙක් හිටියම තමයි මේ රට ගිල ගන්න ලේසි. ඒ නිසා තමයි දින 51 ඇතුලේ බටහිර රටවල තානාපතිලට කඩිකුරප්පුව හැදුනේ. අද මේ රට නැවත අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ඉදිරිපිට අපි මේ ඉන්නේ. ඒ නිසා තම මාස 6 වෙනි ජනාධිපතිවරණය. ඒක තමයි අපිට ලැබෙන තීරණාත්මක අවස්ථාව මේ පරගති න්‍යාය පත්‍රයෙන් එළිය තමාව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසනවා. තමාට අදාළ නඩුවක අනෙක් පාර්ශ්වය සම්බන්ධ කරගෙන නියෝජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතා පසුගිය දිනක පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. රංජන් රාමනායක මාත්‍ය සංදර්ශන දැම්මට අධිකරණයේ ක්‍රියාත්මක වෙන නඩුවක් නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද රංජ ගොණෙක් වුණාට මං ගොණෙක් නෙවෙයි. රංජ කරේ අත් ඉස්සරහට ගැලලා ඒ දරුවගේ ජීවිතේ ලක්ෂ ගණනක් ඉස්සරහා දූෂණය කරා. රංජන් එහෙම කරේ රංජන්ට ළමයි නැති නිසා. මොකද රංජට ඉතින් අධිකරණයේ විශ්වාසත් නැහැ. පොලිසිය විශ්වාසත් නැහැ. රංජන්ට පාර්ලිමේන්තුවල මැති අමුතුරු විශ්වාසත් නැහැ. එකෙක්වත් විශ්වාස නැහැ. මානසික රෝගීකින් පෙළෙන අමාත්‍යවරයෙක්. මේ මිනිහා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලවල තියාගන්න ඕනද කියන එකයි දැන් කල්පනා. මොකද පිස්සු. මන්ත්‍රීවරයා අද පළාත් සභාව තුල මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. රංජන් රාමනායක දැන් රාජ්‍ය අමාත්‍යවරයා අගතියද ලක්ෂනායක කියන මාසය රුපියල් ලක්ෂ දෙකක මුදල් ඔවුන්ට පරිත්‍යාග කළා. අත්තම් ලබා දීලා කියන්න ඕන කරුණු ලියලා දීලා රංගනේ ඉදිරිපත් කළා. අධිකරණයේ ක්‍රියාත්මක කරන නඩුවක් පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයක පොත වග විභාග කිරීම ඒක අධිකරණයට කරන අපහාසයක්. එතකොට විත්ති කඩුවා වෙච්ච මට බලවත් අසාධාරණයක් සිදු වෙලා කියන අතර සභාපතිතුමනි රංජන් රාමනායක තුමාට මම ගොඩක්
මේ මිනිහරගේ එක්මනේ කරලා සභාවට අමාත්‍යවර පොලිසිය ස්ථානවල කතා කරලා අහනවා කොහොමද අපතුල්ලි කියලා. කරන්නේ රාමනායක ගැන කවුද? අපේ මිනිස්සු කාරයද? මේවැනි ජනාධිපතිද? මේවැනි අගමැතිද? නිකම්ම රාජ්‍ය අමාත්‍යවරේ ප්‍රතුමාණන් ඉල්ලා සිටිනවා මගේ මේ වල පරප්‍රසාද ගැනීම සම්බන්ධ පළාත් සභාවේ කඩයිගේ ඉහළම ක්‍රියාමාර්ගය ගන්න. පළාත් සභාව හැටියට පාර්ලිමේන්තුවේ කතානායකතුමාට දැනුම් දෙන්නා. දැන් රාමනායක නියත වශයෙන්ම මේවල මාන ඝාතනය කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ සම්බන්ධ සියලු දත්ත කරුණු කාරණා මාසකුව තියෙනවා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් හඳුනා ගැනීමට පාර්ලිමේන්තුව තුලදීම වැටලීමක් සිදු කළ හැකි බවයි. මම බලාපොරොත්තු වෙනවා පස්වෙනිදා පාර්ලිමේන්තුවේ සීලුම දෙනා සම්බන්ධ වෙන හින්දා එදාට හදිසි වැටලීමක් කරලා මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා දොස්තරල මාර්ගයෙන් චෙක් කරාන අපිට අල්ල ගන්න පුළුවන්. හෝටල් කුස්සියේ තත්වය රුබාය අතරංගයේ පසුවන මාකඳුරේ මදුෂ්කයේ මෙහෙවීමෙන් කොල්ලකණු ලැබූ රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය පළුදු කිරීමට තමන් එකඟ නොවන බව එහි හිමිකරු හිරු ප්‍රවෘත්තිංශයට සඳහන් කළා. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ පාෂාණය කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. ඩුබායි අතරංගුවේ පසුවන මාකඳුරේ මදුෂ්කයේ සගේකුවන කැවුමා ළඟ තිබී අදාළ පාෂාණය පොලිසිය සොයාගත්තා. අදාළ පාෂාණය ඊයේ පරීක්ෂා කළ ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය එය දියමන්තියක් බවට තහවුරු කළ නොහැකි බව සඳහන් කළා. පසුව වැඩිදුර පරීක්ෂාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත අදාළ පාෂාණය යොමු කිරීමට පොලිසිය ගත් තීරණය අතහැර දැමුවේ එහි හිමිකරු ඊට විරුද්ධ වීම හේතුවෙන්. ඒගොල්ලන්ගේ බුද්ධියට ඒගොල්ලෝ බැලුවා. ඊට පස්සේ කියනවා ඔක කුඩු කරලා කෑල්ලක් ගන්න ඕන නැත්නම් කෑල්ලක් කපන්න ඕනේ කියලා. එහෙම කියන්නේ සැකයක් උඩනේ. හරියට කපනවා නම් දියමන්තියක් විදිහට ලංකාවේ මැෂින් නැහැ කපන්න. ලේස මැෂින් ඕනේ කපන්න. කපන්නත් මාස 6ක් විතර ප්‍රෝග්‍රෑම් කරන්න වෙනවා මේ කපන විදිහ. ඒගොල්ලෝ කියනවානේ දියමන්තියක් නොවේ කියලා ඔබතුමා එක පිළිගන්නවද? ඒගොල්ලන් කියන එක මම පිළිගන්නවා. දැයි ඒක ගොඩ සන්තෝෂෙන් පිළිගන්නවා. තර්ක කරා මම ඒ වෙලේ ඒකක්වත් පිළිගත්තේ නැහැ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මාකඳුරේ මදුෂ්ගේ ගෝලේකුවන කැවුමා රැඳී සිටි බවට අනාවරණ කරගත් රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ පරීක්ෂාවට ලක් කළා. එෙහිදී කෝටි 200කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 400ක් T56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803ක් බෝර 12 පතරොම් 234ක් විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ස්වයංක්‍රීය ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් සොයාගත්තා. එම බහන් අතර තිබූ CD තැටි කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඩුබාහි අතරංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන තුල CD තැටියක්ද හමු වුණා. අදාළ දර්ශන මගින් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වූ පාතාල කල්ලි සමාජිකින් රැසක් දැන්ටමත් හඳුනාගෙන ඇති අතර කවුරුන් විසින් මෙම අවමංගල්‍ය කටයුතු මෙහෙයුවේද යන්න පිළිබඳවද අනාවරණ කරගත හැකි බවද පොලිසිය පවසනවා. දැන්ට සිදු කරන ලද විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ මාකඳුරේ මදෝෂ් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 2000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ඇති අතර ඒවා විවිධ තැන්වල සංගවා ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගත් හෙරොයින් සහ ආයුධ තුග රැගෙන යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් ආරක්ෂකංශ වෙත දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. මේ අතර පසුගිය මස 22 වනදා දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පෙදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා යන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා. සිද්ධින් මියගියේ කොටහින ප්‍රදේශයේ පදිංචි 35 වසරදී පුද්ගලයෙක් වන අතර ඔහු කොල්ලකෑම් සහ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බව සඳහන්. කොළඹ නගරයේ බොහෝ අවන්හල්වල ඉදිරිපස ඉතාමත් සුඛෝපභෝගී තත්ත්වයේ පැවතුනද ඒවායේ මුළු තැන්ගේ අපායක සිරිගන්නා බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඔවුන් එසේ පැවසුවේ කොළඹ පිහිටි අවන්හල් රැසක් අද පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද අවන්හල් පරීක්ෂාවක් සිදු කෙරුණා. ඒ අනුව අද දිනේ කොළඹ පිහිටි ආපනශාලා සහ අවන්හල් 120ක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා. මේක ඔයා මේකට දාන්නේ ඔයා අරේ පැත්ත ගිලමනේ
साधक हमूना प्रदेश हमूने जनाधिपति मैत्रीपाल सिरिसेन अग्रमात्य रणिल विक्रमसिंघेन महतुरुंगे प्रधानत्वयेन अद पार्लिमेंतुयेदी पिरिनमुना पसुगे पलात्पालन मेतिवरणयेदी स्वाधीनव तनक कर तलवकेले लिदुल नगरसभावे सभापति दूरे होबबन अशोक सेपाल महता ऐतुलु मंत्रीवरुन दस दिनको अद अग्रमात्य रणिल विक्रमसिंघ महता अतिन एक्सत् जातिक पक्षीय सामाजिकत्वे लबा गत्ता कोलंब नूर प्रधान मार्गे किरीलवल प्रादेश लेखम कार्यालय दिरीपीट पदिक मारू मतदे प्रवीण संगीताज्ञ जननाथ वरकागोडपेदु मोटरते गेटी हेट देवरदी कांतावाग जीवताक्षयट पात्तुना सिद्धे संबंधी अतडंगोडगत जननाथ वरकागोड महर महेश्वरत अधिकरणे वेति दिरीपत क्रिमेन अनुतुरुव लबन 18 वेनिदा दक्वा रक्षित बंधनागार गत करुणा महाबैंकु बेदुम्कर सिद्धियट विरोधी पल क्रमेन दकुणु पलास भावे एक्स जनता निधास संधान मंत्री वरुण अदपेवति सभावारट पेमिनिये मे आकारेन महाबैंकुए कैडुआट होरु एल्लुए नेतुआट मसर हातर के उनाट सापे अगमेतियाट राटा वाटा हीरो हीरो प्रधान पद प्रकाश एवं निमावट पात्रन पा पैतक में तो ऐसे देने का नोबेल चांग मंत्री पत्नी चाले आनु के लिए दिशा न पारे दी हीरो क्रोड के सेमेस सेवा व सक्रिय करेगा जनता में मुरादपीड़ा में ये पनास्पा है आई बोल